සුබ දවසක් ඔයාලා සියලු දෙනාටම. වෙනදා වගේම අදත් මං ආවා ලංකාවේ තියෙන ලස්සනම ලස්සන දියඇල්ලක් නරඹන්න. බුදුන් වහන්සේ ශ්‍රීපාදස්ථානයට වැඩම කරන අතරතුරේදී මෙහි සිට ඉරුණු සිවුර පිරියම් කරගත් බවටත් පැවසෙනවා. වැඩි විස්තර දැනගන්න වීඩියෝ එක අවසාන වෙනකම්ම රැඳී සිටින්න. තාමත් මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැම්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ එකක් දාපු ගාම නොටිෆිකේෂන් එකකින් දැනුවත් වෙන්න මේ බෙල් අයිකන් එක ක්ලික් කරන්න. නෝටන් බ්‍රිජ් මස්කෙලිය පාරේ 4:90 හන්දියෙන් හැරිලා කොත්ඇල්ලෙන හන්දියට ආවම තමයි මේ දියඇල්ලට පිවිසෙන මාර්ගය තියෙන්නේ. දියඇල්ල පාමුලට යන්න කලින් අවශ්‍ය නම් දියඇල්ල මුදුනත ඉඳලා පහළ නරඹන්න අවස්ථාවක් තියෙනවා. අද තරමක් වැසි දවසක් හින්දා දියඇල්ල මුදුනට යාම ටිකක් අවදානම්. ඉතින් අද දියඇල්ලේ පාමුල ඉඳලා තමයි දියඇල්ල නරඹන්න හදන්නේ. කොත්ඇල්ලෙන හන්දියෙන් වාහනේ පාක් කරලා අපූරුවට හදලා තියෙන මේ පඩිපෙළ දිගේ තමයි පහළට බහින්න තියෙන්නේ. දියඇල්ල පාමුලට යන්න කිලෝමීටරයකට ආසන්න දුරක් පයින් ඇවිදගෙන යන්න තියෙනවා. තරමක් තද බෑවුමක් නිසා ඉතා පරිස්සමට අඩිය තියලා යන්න ඕන. මේ මාර්ගය දෙපස ඉතාමත් උසට වැවුණු වනවියනක් දක්නට ලැබෙනවා. ඒ වගේම විවිධ වර්ණවලින් හැඩවුණු මල් හා ශාක විශේෂ විශාල ප්‍රමාණයක් මග දෙපස දැකගත හැකි වෙනවා. ටික දුරක් ඇවිදගෙන එනකොට ඈතින් ලස්සනට දියඇල්ල බලාගන්න පුළුවන්. හරි, දැන් ඔන්න දියඇල්ල පාමුලටම ආවා. මේ තියෙන්නේ ලක්ෂපාන දියඇල්ල. මීටර් රොලින් ගත්තොත් මීටර් 126ක් උස දියඇල්ලක් මේක. ඉතාමත් අලංකාර සුන්දර දර්ශනයක්. දියඇල්ලෙන් විසිවෙන දියබිඳු මීදුමක් වගේ සීතලට ඇඟේ වදිනවා. පුදුම සනීපයක් ඇඟට දැනෙන්නේ. ලක්ෂපාන දියඇල්ල පෝෂණය වෙන්නේ කැලණි ගඟේ අතුගංගාවක් වෙන මස්කෙලිය ඔයෙන්. කැලණි ගඟ ශ්‍රීපාද කඳුමුදුනින් පටන් අරගෙන කොළඹ කාකදූපත අසලින් තමයි මුහුදට වැටෙන්නේ. මේ දියඇල්ල මුලින්ම හොයාගෙන තියෙන්නේ දඩේමේගිය වැද්දෙක් කියලයි ජනප්‍රවාදයේ තියෙන්නේ. තවත් ජනප්‍රවාදයකට අනුව බුදුන් වහන්සේ ශ්‍රීපාදස්ථානයට වැඩම කරන අතරතුරේදී මෙහි සිට හිරුණ සිවුර පිරියම් කරගත්ත බවටත් පැවසෙනවා. මස්කෙලියෝය ගිරිදුර්ග ගල්පර අස්සෙන් කිසිම බාධාවක් නැතුව ගලාගෙන ඇවිත් සප්තකන්නා කඳු වැටිය පාමුලින් පහළට වැටෙනවා. ඒ වැටෙන ජල කඳ තමයි මේ සුන්දර ලක්ෂපාන දියඇල්ල නිර්මාණය කරන්නේ. ලංකාවේ පැරණිතම ජලවිදුලි බලාගාරයක් වෙන ලක්ෂපාන ජලවිදුලි බලාගාරයේ ක්‍රියාත්මක වන්නේද මේ දියඇල්ල ආශ්‍රය කරගෙනයි. මේ බලාගාරයේ පිහිටවීම නිසා පහන් ලක්ෂයක් දැල්වීමට අවශ්‍ය විදුලිය නිෂ්පාදනය කිරීම අරමුණු කරගෙන ලක්ෂපාන නම යොදාගෙන ඇති බවයි පැවසෙන්නේ. පහළ තියෙන ජලතටාකය ඉතාමත් ගැඹුරුයි. දියනෑමට නම් කොහොමත්ම සුදුසු ස්ථානයක් නෙමේ. දියඇල්ලෙන් ටිකක් පහළට වෙන්න නාන්න තැන් කීපයක්ම තියෙනවා. පැය ගානක් එක දිගට දවස පුරාම මේ සුන්දර පරිසරය විඳින්න පුළුවන්. හරිම ලස්සන දියඇල්ලක්. හැටන් නල්ලතන්නි මාර්ගයේ සිරිපා කරුණා කරන්න එනවනම් නෝටන් බ්‍රිජ් වල ඉඳලා කිලෝමීටර් 5ක් වගේ කෙටි දුරකින් මේ දියඇල්ල නරඹන්න එන්න පුළුවන්. ඔයාලා වන්දනාවේ යන ගමන් මේ සුන්දර දියඇල්ලත් නරඹන්න අමතක කරන්න එපා. ඔබේ අදහස් යෝජනා සියල්ලක්ම පහලින් කමෙන්ට් කරන්න.
වීඩියෝ එකට ලයික් එකකුත් දාලා අනිවාර්යයෙන්ම මගේ channel එකත් subscribe කරන්න. ඉතින් එහෙනම් මෙවැනිම විශේෂිත වූ වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු. සියලු දෙනාටම සුබ දවසක්.